වට පින්වත්න අපි මේ සංසාරී කරක් ගගහ යන අය එතකොට මේ සංසාරය අපි කොතෙකුත් නිරේ ඉපදිල ඇති දැන් අපවිට මේවා මතක නෑ සංසාරයේ කොතෙකුත් අපි ප්‍රේතාාර්ට්මෝල ඉපදිල ඇති දැන් අපට මේවා මතක නෑ සංසාරයේ කොතිෙකුත් අපි තිරිසංාත්ම ඉපදිලලා ඇති දැන් මේ අපේ මතගනේ මතක නැතුනාට බඩු ළඟ තියෙනවා මේක අදගන අන්න පුළුවන් එක ළඟ තියෙනවා එමොකක්ද සක්කාය දිට්ටිය සක්කාය දිට්ටියන්ට මේ පුද්ගලයාමී භයානක තත්වයට වැටෙන්නේ එතට පොදවාසියන් ගත්තොත් අපි මෙශියලූම දෙනා සත්වයෝ කරුණු දෙකකින් බැඳීන්නවා මං එකක් කියන්න ගොබ අනිතක කියන්නේ අවිද්‍යාව එක හිළඟක අවිද්‍යාවෙන්ම කොද කරන්නේ ඇත්ත වහනවා ඇත වැැහමොන්න ඥානවාන්තීද මෝඩයෝද බෝඩ නොවැෑ. හා විමකද කරන්නේ ආසාව ඇතිකරෝලා ඒකට ඇදගෙන යනවා ඇත්ත වහල තමයි මේ වැඩේ යන්නේ අවිද්‍යා තන්හා මේ දෙකින් යුක්ත වූ අපිට බලවන් දෘෂ්ටියයක් තියෙනවා සකායදි්ටි කියලා මේ සක්කාය දිට්ටිය තියෙනකොට බලවත්ව ඉස්සරහටයන්නේ කර්ම විපාකය මකත් ඉසරාටෙන්නේ ධර්මය නෙමේ ඉස්සරාටෙන්නේ කර්මයයි. මකක් ඉස්සරාටෙන්නේ අවුරුදු හතලියක් අම්මා කෙනෙක් සිල්රැක්ක හැම පෝටම සිල්ගන්න ගියයි අම්මා රුවන්ගලි මහසයායට යම මැරුණ ගෙදර සියලු දිනා හිටවී අම්ම යන්ට ඇති කියලා දිවේ ලෝකෙ තුම්මා සිධානෙන් පස්සේ දුවට වැැහුණ වැහිල කිව්වා මං අස්වල්දකිනා කියලා අම්මගගේ නම කියන්නගෙත්ත දෝකෝ නෑන අපි පිළිගන්න ඕක අපි අම්මට ඕක වඩ විඩියක් නෑ අපේ අම්මා අවුරුදු හතලිය සිල්ගත්ත කිව්වා හරි බොලේ මං සිිල්ගත්තා මට වැරදුුණ මගේ අතින් භාග්‍යවතුන් වහන්සේට නිගරුවක් වුණා මොකදකේ ලැහුවවා මම රෑට පස්සහරුල මළුී බුදිය ගත්තා. දැන් හිතාගන්න රුවන්ගලි සෑයට ගිහිල්ල සමහරු කකුල් දෙකි ඉස්සර හටදාගෙන බිත්තියට හේත්තුීල වන්දනා කරනවා. ආගෞරු වැද ගවරු ඇද අපි අම්මලස්ස ඇහෙන්ට කරනවා අමි වැඩි. ආවිස්සරහට දානයක අගෞුරවයක් තමන් සරණගි පු ශාස්තතුරන් වහන්ේ ඉදිරිට පාදාන්න කවුද අමතක වෙලාවත් කෙරිලනන් සමාව ගන්ට ශාස්තෘන් වහන්සේ ඉදිරියට පා දමාලා වාඩියවුනාට පස්සේ මරණියයට පත්වෙනකට විශසවල්ලලා විපාක දෙන්නේ ඒක ඊට පසි තමයි අනිත්තේවා. බුද්ධරත්නය කියන්නේ කෙලි බඩුවත් නෙමෙයි. අපි සරණ ගපු අපේ පිහිට අපේ ආරක්ෂාව ධර්මරත්නය කියන්නේ කෙලි බඩුවක් නෙමෙයි අපේ ආරක්ෂාව සංගරත්නය කියන්නේ අපේ ආරක්ෂාව ඒ නිසා ඒ දෙවි මිනිස්සුන් සහිත ලෝකයේ අග්‍ර ශාස්තෘන් වහන්සේ අපික මේ ශාස්තෘන් වහන්සේ පිරුවන් පානකොට ඔන්න ඉතුරුණන් නොවසුරුණු දහතු ධන්ත ධාතුන් වහසේලා අතර නම අකු ධාතුන් වහසලා දෙන්නම ලලාට ධාතුන් වහන්සේ දඟන ලලාට ධාතුන් වහන්සේ වැඩයින්න කොහෙද සේරුවාගල ද්‍රෝණියයක් සර්ුවචින් ධාතුන් වහසේ වැඩින්න කොයිද රුවන්ගලි මහසෑයේ ඔන්න එතකොට සාම්පති බ්‍රහ්ම රාජයට වනේ ද්‍රෝණියයක් සර්වචින් ධාතුන් වන්සේ වඳනා කරන්න එය යන්න ඕනෙකො හටද රුවංගුලි සෑල්ලඟටයි සාම්පති බ්‍රහ්ම රාජයට වනේ ලලාහට දහතු වදින්න්ට සරුලින් ඩනේ එතුවටමී මනුස්්‍යය වෙලා අපිට්‍ය නෝවතන්ට දෙවියම්බමන් වඳින් දෙනවා දෙයම්බමුන් බොහෝම ගරුසරු සහිතව වඳන්නේ අපිත් එනො එතැන්ත යන ගමන් ඔහේ කතා කර කර ෆෝන් අල්ලනවා සෙල්ෆි ගහනෝ හොන්දට රැස් කර ගන්නවා සෙල්පි පිස්සුව ආච්චිල සෙල්ෆි ගන් වනේ සෙල්ෆි ඇ කැමරාවෆෝර්නිකින් අල්ලගෙන මෙහෙම දඹදිව ගිහිල්ල සීලත් ගහ නමහෙම කරලා හරිද වැරදිනේ ද මම දැක්කා මේ දඹදිව ගිහිල්ල වෙච්ච සිද්ධියක් නංගම් මේ ආයනන් දකින්න ලැබෙන් ිප වන්දනාමාන කර කර ඉන්නකොට අපි වජරාසන විහාරය වන්දනාමාන කර කර ඉන්නවාදද එතුකොට තායින්් වලින් මංගිතන්නේ ල මේ වන්ද නඩයක්කාව හරි ලස්සන පහනක් කරගෙන ලස්සන හැඩියට තියන පාන හරිගස්සල මෙැද ිටි පන්දමගල් ෙගු ලසන්ට ගුණන්නකයකි වන්දනා කරල එ ඇතිල වදින්ට තියන ස අපි ඉස්සරහ පන්ධනා කරන අපිට ඉස්සරහ විහාරේ ගාව බිම ඒටික ඔක්කම හේතු කොල්ලා එකගොල්ලො වන්ඳනා කළ විටත් වුණ අපිත් වන්දනා කරගින්දද උන්න නඩයක්කාවා අර වැඩිපුරිම මෝඩ මිනිස් වන්න රටින් දේශපානෝ නාශලනූදාල කරකෝන මිනිස්සින රට ලංකාවේ බුදුන් ගොපන්නා කීපගමං උඩ පැනපන තප්පොලන රට ආන්ගේ මෝඩයින්ගේ රටෙන් කට්ටියකාව ඇවිල්ල වන්දනා කරන ගමන් එක අම්ම කියෙ දැක්කාර දැල්වි දැල්ලි පහන්තියෙනවා එම ඔළුවර බැහැ හරි හැඩ පහන් නොවේ ඉරසට ඇවුන අතා කෙනෙකට කතා කරන කම්කම් කියලා ඊට පස්සේ එක පානන් නිෙවෙල තිබ්බ ඒ පානයය අම්ම ගත්තක්. අනනිත්තා අයට කිව්වා එතන ඉට තම හදු කෙනෙක් එක බලා ගන්න හදුර කෙනෙක් ඒ හාදුරන්ගෙන් ඇහුවා මංහිිතන්නේ මේ පාන්ටික ගන්්ඩ දෝගන කට්ටියත්යෙක් කාවා. අර භාගිතුන් වහන්සේ වෙනුවෙන් දැල්වි දැල්ල තිබුච්ච පහන්ටික කටින් පිම්බ පිබ නිවාගෙන ගියා ගිහිල්ලා අරටි ගොක්කම පොදීට අරගෙන දව්වා මංකාපනා කළ ශැකේ. මේ මිනිස්සු මොකට දෙමිතෙන්ට ආාවේ මෙච්චර වීදමක් කරග නැවෙල්ලා හොඳ පවක් රැස් කර ගත්තානේ හොඳ පවක් රැස් කර ගත්තාදී රුවන්වැලි මහාසෑයි අපේ පිරිසක් ගිල්ල ලස්සන උස හඳුන්කූරු ලස්සන්ට ගාගෙන ගිල්ලපු අපි අපි අඳුරන පිරිසක් වන්දනව කර හිටිය අන්දනාලඩයක් ආවා. මේ ගෑනුට කේටි කරංගිය භාගවිතන් වහන්සේට සුවඳ පුදන්්ඩ ඉඩ තිබ්බි නෑ තව පිරිසක් ඉන්නවා භාජනයයේ පෝජ කල්ල මිනිස්ු වන්ඳනාකට භාජනය හිීවිට තඟග මලට දාගන්නවා අනේ ඉතින් මෙ ඔ දැක්කහම හර දුකයි මේ සංසාරී බයානක තැන්වල්ල ගිහින් උපදීන්ට. කටයුතු සිද්ධ කර ගන්න කොවත් මටනං හිතනෙ මෙන මෙහෙ මේ බල මේ කවුරු කවුරුත් කරන්නේ තමතමං වපුරගෙනාපු පිළිවෙලට නේද තමන්ගේ කුමර වපුරාගෙනාපු පිළිවෙලක්තේරු ඒ පිළිවෙලට තමයි මේ ආත්මිත්්‍රිය ආයක කරන්නේ ඒක වස්ත්‍රීයට අයිතිනෑ ඒක ක්‍රියාවට අයිති කුඹර වැපරීම අයිතිමොකේටද කුඹර වපුරනවා කියන්නේ හිතෙන් හිතනවා වචනයෙන් කියනවන් කායින් කරනවා එක රටාවක් තියෙනවා පිසංසාරි අප එකෙක් කෙන කරග ෙනපු එතුට මේ ආත්මෙත් කරන්නේ ඒ රටාාවින් මයි එහෙම රටාවෙන් කරගෙන එනකොට ඒකට අනුකුල්ලව යට හැදිච්ච ස්ුභාවය ඇතියෙනවා එකට කියනවා ධාතු සුභාවේ ධාතිස්ුභාවේ මොකද්දී දුස්සීල කෙනා දුස්සීල කෙනා ටිකතු වෙනු හොරා හොරාට එකතිවෙනවා වලත්වයා වලත්යාට එකතු වෙනවා බේබද්දා බේවද්දා ටිකතු වෙනවා සිල්ලතා සිල්ලොතාට එකති වෙනවා ගොතා ගොනවතාට එකති වෙනවා සත් සත් පුරුෂයාට එකති වෙනවා මේක මොනස්වභාවේද ධාතිස්වභාවති මෙහෙම පැටලී පැටලිය යන්න අපට අනේ බුදුකෙනෙක් පහල වුනා කියන කාරණය ඔන්න හට ලැබුණා දැන් ඕොන මෙයාත්මේ මැරල ගිහිල්ලා ඔබ දැන් අවුරුදු පන්සයකින් ආය මනසුල කරනවා. එතකොට මෙච්චට වත්යේද එදොර මහම වුුණාවත් නෑ මේ වත්නේ එතකොට ු බුද්ධහක වෙනුවට හාත් පසීම වෙනස් දෙයක් උගන්න වූ ගන්න ඉඩීවි බුදුරජාණන් වන්සේගේ ධර්මයක් නැතුව ටවුරු හිට පස්සේෙක් මැරලගෙල දාහකිං උපදනවා එතකොට මකුත්නෑ ඒ කෙන ඒ එකක දදිවල්ල අදාහකෙන දුෂ්ට කමින්ඉදී හෙම රටාවක තමයි මේ යන්නේ. ඉතින් පින්වත් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුද්ධත්වට පත් වෙලා උන්හසේ සක්කාාධිට්්‍යිය ප්‍රහාාණය කරගෙන මේ ධර්මය අවබෝධ කළේ. සක්කාා අදිට්්‍යිය ප්‍රහණය වෙන්ට උදව්වෙන්නේ මොකක්ද. සකාාදිට්ටිය කියන්නේ මොකක්ද මමය බාගේය මාගේ මාගේ ආත්මය කියන දෘෂ්ටිය දෘෂ්ටි කියන්නේ පේන විදි තමන්ට පේන්නේ කොහෙෙන් බැලුවත් මම මගේ මට ඕන හැටියට පවත් අන්න්න පුළුවන් ඒක තමයි සක්කාය දිට්ටිය කියන්නේ ඇරු සක්කාා දිට්ටි නැතුවන්ටනම් මම නෙවෙේ මගේ නොවේ මට ඕනෙ හටට පාත්තන්න පුලුවන්දයක් මේකෙ නෑ කියලා අවබෝධ වෙන්ට ඕනිින්. ඒක අවබෝධ වෙන්ට්‍ර නම් මොකක්ද අවබෝධ විය යුත්තේ තවටිකක් කියන්න බලන්නට ජඹුරට හරි හේතු ප්‍රත්ත පරිච්ච සමුපපාදී තමයි ඒක මේ වගේකන් දැ මේ පොළොව ගම්මු මහපොලොව මහපොලේ අපි අඹගහක් හිටුණු කොස් ගහක් හිටවුුණවා ඩෙල් ගහක් හිටවනවා පොල් ගහ කිහිටුවුණු කිය කටව්වද හතර එමනවාදී අම්ඹගහ කිටෙව්වා හතකනෑ අම්ඹගා කිටෙව්වා කොස්ගා කටෙව්වා පොල්ගා කිටෙව්වා දෙල්ගා කිටේවා හරි අම්ඹගයෙන් අට ගන්නේ ආඹගෙඩී දෙල්ගයින් අට ගන්නේ ගෙල් ගෙඩී කොස්ගාහි අටගන්නේ කෝස් ගෙඩී ොල්ගන් අට ගන්නේ එතුටේ ගස් හතරයේ පලවර්ග හතරක් පොලොව හතරාකාර දේකාකාරද පොලොව ඒකාකාර පොලොව එක සමානයි ජලය හතරාකාර දේකාකාරද ඒකාකාර ජලේ සමාඩයි ජලයූ දව්කරයේ ොලවූ දව් කරේ වැඩින්ට හැබැයි වැඩුුණේ වෙන්වෙන් වසින් අතරක් නෙම විදිහෙම අඹගට් අබෑට හිටවී අම්සේද එවිදිට අප පැළි හට ගත්තා ඩිල් ගස හිටවී අම්සේද ඒ විදිලි දිල්ගාහට ගත්තා කොස්ගා හිටවී අම්සේද නමුත්ඒ හතරට මේක සමාන ප්‍රත්‍ය එක සමාන උපකාර ලැබුණා ජලයනුයි පොල වෙනුයි ආලෝකයේ නුයි එක සමාන උපකාල් ලැබුණ. නොමුත් වෙනස් වෙනස් දේවල් තමයි උපද්දව ලතුන්නේ ඒ වගේ අපි කරම රැස්කරාම වෙනස් වෙනස් කරමාණරූපපු අපි ගිල්ලපපුදිනවා. බ එක සමාන උදව් ලැබෙනවා. අද උබට දානිදුන්න අවකම පරිපු පතුවි කියලා පරිපු තිබ්බද. තමක තිබේ කොස් හම් පොල්ලොස් පාලුත්දට පොොස් පරිප්පු පොල්ලොස් වෙනතාපඩන් ගෝව මැල්ලුම වෙන්න කැකිරි එදුට අපි ඔක්කෝටම එක මාහරයක් නී ලැබුණි නමුත් අපි එකක් එක් කෙනගේ ආයතන වෙනස් නැත්්ද අපි එක එක් කෙනගේ සිතන රටා වෙනස් අපි එකක් කෙනා කල්පනා කරන විදේ වෙනස් අපි එකෙක්කෙනාගේ ආසාවන් වෙනස් අපි අපි කොම පෝෂණය වුණේ පොදුදේකෙන් නේද පොදුදේකින් පෝසණය වුුණේ මේ වගේ තම හේතුව කියල කියන්නේ අපේ එකක්කෙනගේ වෙනස් වෙනස් දේවගේ ප්‍රත්්‍ය කෙලකි වෙලබිට දානෙ වගේ පොදු දෙයක් එදර මේ එකෙක්කෙනාගේ කෙලෙස් එකක් ආකාරයි නමුත් ඕකොල්ලන්ට එකක් කෙනාට එකේ කාකාර වුලාට බෙදිවි සමාකාරයෙන් නමිද දානී සමාකාරයෙන් බෙදී එදකොට අපි ඔක්කෝටම ලැබුණ එකම දෙයයි. නමුත් ග්‍රහණී වෙන්නේ වෙනස් වෙනස් ආකාරයෙන් පටිච්ච සමුපාදී වගේක්. පඩිචි සමපාදය අවබෝධ කළ යුත්තේ හටගන්න ආකාරයේ විතරන් නෙමේ පරිසවපාදීදී හටගන්න ආකාරයත් අවබෝධ කළ යතුයි නිරුද්ධ වෙන ආකාරයක් අවබෝධ කළ යුතුයි යම් කිසි කෙනෙකුට පඩි සවපාදී හටගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වනාද ඔහුට හේතු පල අවබෝධ වනා යමෙකුට හේතු පල අහබෝධ වනාද ඔහුට සක්කාය කියන දැක්ම නැතු යනවා සක්කා දෘෂ්තිය නැතුයනවා යමෙකුට සකාය දෘ්ියය නැතිවනවද එයා නිතර නිතර පෙළඹෙනවා හේතු පල වශෙන් බලන්ඩ ඇයි හේතු පලවලින් තම එක යට තේරුණේ මේ මොක්කොම් බුදුරජාණ වහන්ේ හොයාගත්තුවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්තෙන්ට පෙර ලෝකෙ කවුරුවත් මෙහෙම දේවල් දැනන් සිටියේ නෑ දැනගෙන හිටියේ නෑ ලෝකෙ දැනගෙන හිටියේ මේ අපිට සපදුක් දෙන්නේ මෙන් නොපෙනෙන් ලෝකින් අපිට සපදුක් දෙන්න අපි මවාපු අය දැන් අපි ගත්ත ලෝකය අනිත්තාගම් ගන්නන්නේ කොහොමද අපි. මනුෂ්‍යාව දෙවියෝ දෙවිකෙනෙ මවල එමනි උගන්නන්නේ එදර සැපදුක් දෙන්නේ හින්දුවාගම ගන්න එත් එෙමනේද ඉන්දු ආගම උගන්නන්නේ කෙනෙක් ලෙඩ කරන්නේ සනීකි පිලා ඇවිද්ධ වන්නේ රාහු ඇවිසිලා එදකොට දුකට පත්වෙෙන්නේ සනය ඇවිසිලා ලෙඩරෝ ගට ගන්න කේතු්‍රිය විශලා මනමාලකන් කරන්නේ සිකුරිය ඇවිසිලා ඉගෙන ගන්නේ ඔ ගුරු රැවිසල ඔය ඒ ග්‍රහහිටි කොක්කෝමොක් එකතු කලලා පොට්ටනියකට ගැට කල හොදර දැම්මොත් ඔක්කොමිමුරයිනීද භාගවිතුන් වහන්සේ වදාලිකුමක් ද කම්ම දායාදූ කර්මයේ දායාද කරගෙන වාසය කරනවා කම්ම යෝනිී කර්මය උපත් ස්ථාන කරගෙන වාසය කරනවා. කම්ම බන්දුු කර්මයෙන් නෑදෑ කරගෙන වාසය කරනවා. කම්ම පඩිසරණෝ කර්මය පිළිසරණ කරගෙන වාසය කරනවා. යම්කර්මයක් කරයිද කල්්‍යාන වූහෝ පාපිු හෝ ඒ තමාගේ උරුමේ වන්නේ. ද දේශ න හමයිතිෙන් එදකට බුදුරජාණන් වහන්සේට මේ පටිටි සමපපාදී උන්වහන්සේ අවබෝධ කළේ වජරාසනී මත වජරාසනීමත අවබෝධ කරපු පටිටි සමඋපාද ධර්මය මේක කියනවා භාග්‍යතුන් වහන්සේ එක් සමයක උරුවේල ජනපදී නේරංජරා නදීතෙර බෝධිරුප මොල සම්බුද්ධත්තුවයට පත් වූ මුල් දවස්වල එක දිගට සත්තා සත්තාහන් කියනේ හත් දවසක් එක පළගින් වැඩ හිටියා රහත්ඵල සමාපත්තියෙන් එතටන් වහන්සේ එක පල්ලගින් කියන්නේ මෙම වාඩි වෙලා දවස් කියත්ද? දවස් හතක් එක දිගට හිටිය. අතකෝ බගවා තස්ස සත්තාහස අච්චේන ඊට පස්සේ භාගතුන් වහන්සේ ඒ හදදවස ඇවෑමෙන් තම්මා සමාධින්මා වුට්ට හිටවයි සමාධීන් නැගිට්ට. නැගිටලා රාත්‍රී ප්‍රථමයාමී එවිත් හදදවසකට පස්සේ හුන්වහන්සි අවබෝධ කරපු ධර්මෙ පළමු යාමේ පටිච්ච සමුපපාදන් අනුලෝමංසාදුකං මනසාකාසි ප්‍රථීත්‍ය සමුත් පාදය එකවම හේතුඵල ධර්මය මෙනෙහි කරන්ට පටන්ගත්තා අනුපිළිවෙලින් අනුපිළිවෙලින් මෙනෙහිකරන්ට පටන් ත්තා අවබෝධ කරපු එක දැම් බලන්න බුදුරජාණන් වහන්සේ පවා අවබෝධ කරපු එක මෙනෙහි කරනවා මෙනී කරන්න පටන්ගතු විදිහ තියෙනවා ඉති ඉමස්මින් සතිී දංහෝති මේ ඇතිකල්හි මෙය වෙයි මේ මේ ඉමස්මින් සතිකිවේ මේ ඇතිකල්හි මෙය වෙයි මේ ඇත්තොත් තමයි මේක තිබුුණොත් තම මේක වෙන්නේ. ඉමස්සු උපාදා මේ ඉපොදුනොත් තමයි මෙය උපදින්නේ ඇදකොට ඒක තමයි පලවෙනි ආරණයායගද පළවිනි ආරණයාය මේ ඇතිකල්හි මෙය වේ මේ උපදින කල්ලි මේප ඒ ඒ කියන්නේ මේයි කෙලොන්න විස්තර කරනවා යති දන්ඒ මේ යයි අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවේ අවිද්‍යාව ඇතිකල්හි සංස්කාර ඇතිවේ සංස්කාර ඇතිකල්ලි විඤ්ඥානය ඇතිවේ විඤ්ඥානය ඇතිකල්ලි නාමරුව පැතිවේ අලතිනද මේක නාමුරුව පැතිකල්ලි සලායත නැතිවේ සලායත නැතිකල්ලි ස්පර්ශය ඇතිවේ ස්පර්සය ඇතිකල්ලි ඇති විඳීම ඇතිකල්ලි තෘෂ්ණාව ඇතිවේ තන්නහා ඇතිකල්ලි උපාදාන ඇතිවේ උපාධන ඇතිකල්ලි බවේ ඇතිවේ භව ඇතිකල්ලි ඉපදෙයි ඉපදීම ඇතිකල්ලි ජරහා මරණ සෝක වැලපීම් දුක්දොම්න්නසසුංහලීම් සියල්ල හට ගනිී මෙසේ මුළු මහා දුක්කස්කන්දිී හටගනී මේන් අපිට අපල දින ග්‍රහයුද්දු ලොස් දෙෙන එදකොට තෙරුවන්සරණගේපු ශ්‍රාවකයා පිළිගන්නේ රවිචන්ද්‍ර කුජ බුද්ධ සනී සුක්‍ර මේ කට්ටියද. ඒ මොන ධර්මද හින්දු දාහම. ඒක හින්දු අභිවිලිගන්නේ ඒක නෙමේ අවිලිගන්නෙමකද? අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවේ සංස්කාර නිසා විඤ්ඥානය ඇතිවේ විඤ්ඥානය නිසා නාමරූප ඇතිවේ ඥාමරූප නිසා සලාහිතන ඇතිවේ සලායතන නිසා ඉස්පර්සිය ඇතිවේ ඉස්පර්ශෙන් නිසා විඳීම ඇතිවේ විඳීම නිසා තන්නහා ඇතිවේ තන්නාව නිසා උපාධන ඇතිවේ උපාධන නිසා බව ඇතිවේ භවය නිසා උපදී එපදීම නිසා ජරාමරණ සෝක වැලපින්ම් දුොක්්දන්නස් යල්ල හටගනී එතකොට පින්වත්න්නේි දැන්ගන්න උබ එහෙම හිතන්ද ඔබ ලෙඩ වෙනු ලෙඩ වෙනවා දිගටම ලිඩ වෙන දැන් කියනක් කියනව මේ ලෙඩවෙන්නේ නම් උබලාට අපල ගිහිල්ලා බලවාපන් කියනවා වෙල පත්කඩි දැන්ඒ යන්න මොන පාරිද හින්දු පාරේ එදකොට එයාගේ හිතේ තියෙන්නේ බුද්ධන් සරණ ගච්චාමි කියනකක්ද හින්දුුව එකක්ද එ අපිට ලෙඩව ොදැ මේ ඟදීමට අසනිපනා ගොඩක් මහතයක් ඇවයි ලනිී උවහන්සට අසනි පිරන මංකෝූ මට අසනපිෙනවා මොකදමං ඉපදිලා ඉන්නේ. ඒ නිසා ජරා ව්‍යදිී මරණ සෝක වැලපින් දොක්්දවල සොක මහට ගන්නවා ඔයාට එහෙම නැද්ද කෙහෙවා ඔයා රන්ත්‍රදීන් හටක නෙදකි ලැහව එදකට හිනා වෙලා කියන නෑ ම ්‍රන් ද න මට ක තම කි. ක ඒක මයි තිමුණවා කරන්දද එතකොට ඒක ඒවිදියට තේරුම් ගන්නකම්ම මිසදිරුවට බරනැද්ද පුද්ගලයා ගොඩාක් තේරුුණේ බුද්ධන්සරණන් ගච්චාමික කියල කියන්නේ කටිං විතරයි හිතේන්නේේ සරණ පීටන්්ඩ ඕනේ කටට එන්න ඕනේ ඒක කොහෙන්ද එන්න ඕනේ හිටෙන් ඉන්ඩ ඕනිේ හිටෙන් එඩෝනි හිටෙන් එන්නේ ව්‍යාජ ව්‍යාජ ශ්‍රාවකයෝ අවංග ශ්‍රාවකයව නෑ ඒක මංහිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවකයන්ට ඒක වීවීම ශාස්තෘන් වහසිට තගවුරු වැක්නේද. වි්‍යාජ ශ්‍රාවකය බිහිවීම අවංක ශ්‍රාවකයා සීකරන්නේ ශාස්තෘන් වහන්සි ව නේද එතුකට බුදුරජාන් වහන්සේ මේ පරි සම්පාද ගැන කියලා තියෙන කාරණය අපි ටිකක් මෙහෙම කල්පනා කරමු අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා අවිද්‍යාව කියලා කිවිය මොකක් අපි ඕ දුක්කාර සත්‍යය පේන්නේ දුක්ක හටගණ්ඩ හේතුව වනේ මොකදද කියලා පේනැ මේ හේතුව නැතුවන පලේ නැතිවෙනවා කියලා පේ නැෑ ඒ සඳහාතියන්නේ ආර්ස්ථාකක මාර්ගය කියලා පේන්නේ නෑ ඒකට මොකද කියන්නේ අවිද්‍යාව මේ අවිද්‍යාව නිසා තමයි සංස්කාරතියෙන්නේ සංස්කාරකිවේ සංස්කාර කියන මේ අවිද්‍යාවනි සතම මේ කයින් අපි ක්‍රියා කරනව ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ කායත් සංස්කාරය වචනින් මෙනෙහි කරනවා වචී සංස්කාර මනසිං හිතනවා මනෝ සංකාර දැන් ඔන්න එක සංස්කාරව තව සංස්කාර තියෙනවා පු්ඥාබි සංකාර පින්කරනවා අප්ඥාබි සංකාර පව කරනවා ආනෙන් ජාාවි සංකාර දෙයානාදී වඩනෝ මෙතකොට දැන් අපිගත්තොත් පිම් පෞකරන්ඩ හෝ හුස්මගණ්ඩ හෝ මොකද තියෙන් දෝනි කයක් තියෙන්ටිපැ ප්ඥාබි සංකාරකිව පින් නැමති සංස්කාර අප්ඥාපි සංස්කාර කිව පව් නැමති සංස්කාර ධ්‍යානභික්ඥනම සංස්කාර මේ මොනවා හටගන්නත් චිතක වචන තියෙන් ඕන නේද සිතකය වචනය නැතුවකොම සස්කරාටකන්නේ. දැන්වන්න ඔබ මෙහම හිතන්ඩ දැම් මේ ජීවිතය ගැනපු හිතන්ඩ ආශ්වාස පස්වාස කරනවාද නැද්ද. ආවාස ප්‍රශ්ශන්ස කරනවා. හුස්මට ඔබේ බැඳිලද ඉන්නේ හුස්පෙන් ඔබ නිදහස්සදින්නේ. හුස්ම බැඳිල්ලා ඉන්නේ හුස්ම බරන්ද වු හිරවුුණෝත්. හුස්මේ එල්ලි නෝබ හුස්මි බැඳිලා ඉන්නේ මම කියලා දැම් ඒ මෝති හිතන්න ඔබට නැද්ද සිතිවෙයි කතා කරන්න මේ හිතට වචනයෙන් නැද්ද හිතට වචනය නවා ඒවටම කත කියන්නේ විිතක්ක විචාරය. හැතුවට ඔබට මේ හඳුනා ගැනීම් හිටේ හටගන්න නැද්ද හටගන්නවා විඩීම් නැද්ද විදෙන මේ ඔොක්කෝම තියෙන්නේ අවිද්‍යාසාගතෝ නං. ඔබේ විඥානය අවිද්‍යාවේ යුක්තද නැද්ද ඇවි දැයුක්ත විඤ්ඥානයක් තියෙනෙ දැන් බුදුරජාණන් වහන්ේ වදාළ අවිද්‍යාවේ යුක්ත විඤ්ඥානයක් පහළ වෙනවා මේ ආයතන හයේම ආයතන හයම පහළ වෙනවා ආයතනය කියනමොනුවද ඇසඇතුරට ඇසේ පහලවෙ මොක්ද චක් වි්ඥාන කනේ පහළවෙන්න මකක්ද සෝත විඥ්ඥාණි නාසේ පහළ වෙන්නේ ගාන විඤ්ඥානේ දිවේ පහළ වෙන්නේ ජිවා විඥ්ඥානය කාය පහළ වෙන්නේ කාවි්ඥානේ මනසේ පහළ වෙන්නේ නමුත් අපි දන්නවාද එහිම එකක් අපට තේරෙන්න්න කොහොමද අපට තෙරෙන්න්න කොහොමද අපි විඤ්ඥානය පහල ව එකක් අපට තේරෙනවාද අපට දේරනම ගද ශාලාස්සන රූපයක් අප අන්නරකි පේවා පෙන්නන්න බැෑ කියනවා එතකොට දෙකයි ආහන් දහන්සල් ලක් අයිස්කිරින් කමුකිනවා පේනවා නේද ඉදර අපට පේනකට අපේ හැමදේසීම බලන්න කහොමද මම බලනවා අපිට ඇහි නවා ඇඳකට ඉත්තෙන්නේ කොමද මම අස්සරනවා අපිට නාසියට දැනෙනවා ඇතුරු හිතන්නේ මම ආග්‍රහණය කරනවා අපි කෑමකාන අයතකොට හිතෙන්නේ මම රස විදිනවා අපිට කයිට පහස ල වෙනැතුර හිතෙන්නේ මම පහස විදිනවා. අපි හිටෙන් හිතනවා හිතං හිතනව රටාවට අපිට හිතන්න කොමද මම හිතනවා දැන් අපට මේක පේනය ඇත්තක් වගේ ද බොරුවක් වගේද. ඇත්තක්ම වගේ පේනවා. බ වෙලා තියෙනෙ වි්ඥානය පහලවීම එක ස්පරිසි ඇත් වෙලා එදකොට ඇහේ විඤ්ඥානය පහලවල වෙච්ච ගමන් ඇහැ රෝපයයි විඤ්ඥානය එකතු වයෙනවා වෙලා තින්න ඕක කනීවි්ඥාන යමක් ඇහුනා කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කනයි සබ් දෙ විං්ඥානය එකතු වෙලා එකක වෙලා තියෙන්නේ නමුත් වෙච්චදේ පේන්නේ අපිරිට හාත්පසී වෙනස්ස එකක් පේනවා ආනක තම අවිද්‍යාව අිට පේෙන් වීනස් එකක් ඊට පස්සේ මොකද වෙන්නේ විඥාට අනුකූල වූ නාමුරුපතියෙන්නේෙ නාමුරපයැනමනවද බුදුරජන් වන්සේ රූපකි්වේ පටවී ආපෝ තයෝජෝවාය සතට මා ධාතුෙන් හටගතු දේවල් මෙ ටිකක් ගැඹුරු තමා නමුත් ගැඹුරු දේවල් මේක ගැඹුරු ගැඹරුකිකේ කිව්වට අපි මේ ගැන තේරුම් ගන්න මහන්සසි ගන්ට ඕනෙ මයි. ඇයි හේතුව මේ මුලාවෙන් අත්මිතිින්ට වෙන ක්‍රමයක් නෑ අට මුලාවෙන් අත්මිදින්ට වෙන ක්‍රමයක් නෑ. අපිට නොතේරෙන්ට පුළුවන් නමුත් අපි හිතේ පැහැදීමක් ඇතිවෙන්ට ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය සත්‍යයයි කියලා. පැහැදීමක්කෙද අ අපි මේ කිසිීම දෙයක් දන්නේ නැතුව අවැර කේන්ද්‍ර චාට්ය එක බල්ලලා ඒකේ ග්‍රහය වන්න හැටි බලල මේ අදහගන්නවා නිසාර්ව සම්පූර්ණ විදිටම හන දැම්බේ තවුරුදු දෙකහමාරකින් ග්‍රවී මෙතැන්ට මාර වෙනවා තවවුරුදු එකහමාරකින් සනි මෙතැන්ට යනවා තව අවුරුද්දකින් සිකුර අතන්ටම මගේ පස් නිවරයි මෙම අදහාගන්නවනි මිත්‍රියාව ිත්‍යය අදහගන්න දීම නම කර මිට්්‍යය වදහගන්න එක්්ද අදහගන්න කවුද අපි නෙමේ ආගේකයිද එදොරේ මිත්‍යාවන් දෙවරක් නොසිත අදහගන්නවා නමුත් මේ බුද්ධ දේශන අදහගන්නේ නෑ ප්‍රශ්නකරකර ඔය සංස්කාරය නෙම තන තියෙන්නේ බොතන තියෙන්නේ වෙන සංස්කාරකරකය වාද කර කරනවා බුද්ධ දේශනා අදාගන්නේ පින්වත් නිමේ බුදුරජාණන් වහන්ස වදාළ බුද්ධ දේශනා අපි අදහගණ්ඩෝනේ මේක මේවිතීට වෙන්නේ එදවට නාමුරඋපනිසා ආයතන හයක් මේ ඇසකණනාසි දිවකය මනසේ ඒක ඇනට ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතුත් වැඩ කරනු ඉස්පරිසියත් වැඩ කරනවා දනත් අඩට කරනවා තන්නත් අඩ කරනවා චේතනත් අඩ කරනු දැන් අපි කියමු මෙහෙම ඔන් ඇැහෙන් අපිට ආස කරන දෙයක් පේනවා පේනකට හිතට විඳීමක් ඇතිවෙනවා ඒක ඒ විඳීම ඇතිවුණ ඇසෝ ඔස්සේ එතකොට ඇහෙ විඳීම ඇතිවෙන ගතිය තියෙනවා අපි මිහිරී හඬක් ඇහෙනෝ එදු හිතට සතුටක් ඇතිවෙන සතට ඇතිවුණේ කණ ඔස්සේ එනම් කනේ තියෙනවා විඳින ගටිය නාසේ තියනවා එවිදියට දිවත් තියෙනවා කයි තියෙන මේ වට පින් ඔතුනි කියන්නේ ආයතන හය ආයතනහය නිසා අපට ඉස්පරිස වෙනුව මේ අරමුණු එකතු වෙනවා ඉස්පරසෙනවා කියන්නේ එකතු වෙනවා එකදුණට පන්සේ මොකද වෙන්නේ විඳිවා එක උන්නහම විඳිනවා මේකට කොච්චර වෙලාවක් කියන්න ඇත්ද වෙලාවක් කියන්න බෑ එචක්්චර වේගව වෙලාවක් කිය බැරිතරං වේගින්තම මේක සිද්ධ වෙන්නේ එතකොට විඳීම හට ගත්තුූ ගමම්මොකද වෙන්නේ බඳීම හටකගත්තු ගමන් වේදනා පච්චයා තන්නා හිතදීලයනවා හිත ඇදීල යනවා හිත ඇදිල ගියාට පසයාට ඉඩ බෑ එතනට එයාගේ හිත යනවා හිත කියනවා අරක බල්ලපංකයකි එතකොටයා බලනොම් හිත කියනවා ආරක අසාපං අසාපන් කියලා එතකොට එයාහානොවා හිත කියනවා ආරක කාපං ආරක බීපක් එතකොට බොනොවා. එතකොට ඒමකක්දී තෘෂ්ණාව ඩැන්ඔන්න අදාපි බතන් ටැවිල්ල වාඩි වෙලා ඉන්නවා මේ පහසු වාඩිවිල්ලියොන්ද අපහසු එකක් ද අපහසුව එකක් මේ කැපවී බක් අපි කැමති මේ විදි අතපැහකුල්ලගෙනනෑ. මේ විදියට දාඩිය ගොඩේ මෙහෙම ඉන්ඩද නැත්තන් හොඳ සනීපෙට ලොක්කු ඇඩක හාන්සි වෙලා හුලං වැදි වෙදී ඉන්දද ආසමොකක්ද අරකනේ දැන්කි අප එකනේ ඔවු නමුත් දැන් අපි කැප වෙලා තියෙන් නමකක්දවි මේක ඉන්ද්‍රිය දමනේ මේක මකක්ද ඉන්ද්‍රිය දමනී මේ ඉද්‍රී දමනී තමයි ටිකටිකම මේ පුරුදු කරන්නේ මේ විදියට පුරුදු කර ගැන ගිහි මනස මොයරු මෝරණ කාලෙට මේ විදිට ඉන්දී දමනනි පුරුදු කරන ගිය හම ටිගෙන්ටික අවංකෝම කළොත් බොරුවට කළුන්න කරන දෙන්නේ. අවංකෝම කළොත් ඒ අවංක බව කියන එක මේ හිතට ගොඩක්ට. හිතට ගොඩක් බලවත්තිකක් එතකොට මේ අවංකකම කියන්න පුදුම එකක් දවසත් ධර්මාසෝක රජිුරුෝ මිලින්ද ප්‍රශ්න තියනෙ මේක ධර්මාසෝක රජ්ජුරු ගංගානක් ගඟාහිනටයනවා ඇවිල්ලහ නොමේ හැබැෑට මේ ගඟ උඩුගම්බලායවන්ට පබැරිද උඩුගම්බලා යවනවාකයන් දඟ මෙම පහලට ගලන්නේ ගවන්ඩ ැරිද කියහ එදකොට කියනවා නෑ මේක හගනින්න වෛශ්‍ය යිස්ත්‍රියයක් වෙසගෙන වෙසකට වෙසගෙනකින් වාම රජ්ජුරු මේ ගංගාව පහලට ගලන ගංගා උඩුුව අතට හරුවන්ඩ බැරිදි කියලකෙන අමාට පුලුවන් කියනවා කවද මේක කියන්නේ පත්තිනිකින් නිත්ද කවද මේක කියන්නේ වෙේසගන එතකොට ධර්මාසෝක රජරුවන්ට මනුසය ගිහිල්ල කියනවා දේවයන් වහන්ස අභියෝග යන්න බාරාරක් කිව්වා. කවුද වෙසඟනක් රජුරන හැ නීච ස්ත්‍රියකට පුළුවන් මේ ගංගාව උඩු අතට හරෝගෙන යමන්ට එන්ට කියාපන් කියනවා ස්ත්‍රිය එනවා. තෑම් පාසාන ස්තරයේ මේ නීච රස්සාවක් කරලා උළුුවන්ද කියලා නම් මේ ගංගා උඩට හරවන්ඩ දේවයන් වහන්සේ මම කරන රස්සාාව අවංකව කළා මඩ පුළුවන් කියන උඩටියවන්ඩ ආ පෙන්න්න පඟිහෙනම් කියනවා ඇස්වාගෙන ටිකක් වෙලා හිටියා මේ වෙසගෙන මෙන්න ගලාග යනක ගඟ නැවතුුණ මේ උඩුවතට ගලන්න ගත්තා උඩුවතට ගලන්න ගත්තා තිෙන මාලාවල් ගලගලා උඩුව අතට හැරිලා වේගෙන් ගලන්න ගත්තා සියලු දෙනාගේම ඇන්ගේ හිරිගඩු පිපුඩා ඊරි පස්සේ වෙසගනගන ලැහව වෙසගන මොකත් දුම්බී අවංක කමුකි ලැවෝ කිව රජතුනිින් මගේ ළඟට එයනවා රජකුලියාය මගේ ළඟටයනවා අය මගේළඟට එනවා වශශකොලිය අය මගේලඟට එනවා ශුද්ද්‍රකම්කරුව වෙනවා. කවුරුාවත් ම මුළු හිටෙම්ම නොවෙන වෙනසක් නොදක්වා හැම්මටම සේවේ සමානොව කරනවා ඒකයි මගේ අවංක කම කිවා වලන්ඩපු. මම කවදාවත් මේකා රජකුලේ කියෙලයි වෙනස්කමක් නෑහැ මේ කනීචකුලේ මේක කම්කරුව වෙනස සමානු මං මගේ සේවේ දෙනව කිව්ව. ඒක මගේ අවංගකම කිව්වා. ඒ අවංක කමටත් පුළුවන්නන් ගංගාවක් ගලෝල මුඩ අඇතට හරුවන්ද. දැම් බලන් හිතලා වෙසඟෙන නේතෙකොට රැජරුවන්ට වැඩ පෙන්වුයි. මේ ධර්මයහැසිරීමත් අවංකවම වෙන්ඩෝන එකක් මේ මිනිස්සුන්ගෙන් තන්න මාන බලාපොරොත්වී ඒමනත්ත ගරු සත්කාර සම්මාන බලාපොරොත්වන් ඒළට මැදුම් පිතුම් බලාපොරොත්වෙන් ධර්මය හැසිරුණුත්ඒක අවංක එකක් නෙබේ ධර්මය හැසිරෙන්ට ඕනි අවබෝධ කිරීමේ අදහසින්මයි එතකොට ඔබ අදදවසේ සියලයේ සමාදන් වෙලා ඔබ ඉද්‍රී සංවරයේ දුනානං අවංකවම මේ ඔපට උදක්වෙනවා මේක වෙනමයි කවුන්් එකකට යනවා බුදුගෙනෙ පහළ වුණාව විශස්සෙල්ලාම බලන්නේ ඔබේ ශරීරය නෙමෙයි බුදුවරයන්ට තියෙනවා ඉන්ද්‍රිය පරුව පරිියත්ත ඥානය කියලා ඥානය ඒ ඥානම් බලනෝ ඔබේ හිත යෝනිසෝ මනසිකාරයේ ඇතිවෙෙන විදිට පුරුදදු කරපුවිකක්්ද කියලා ඊට පස්සේ බලනවායි පුරුද්ධට උදවුණේ ොකක්ද ඒ පුරුද්ධට උදව්නයේ මරණා නොස්ස තියනං මරණය ගෙන දහම් දෙසනෝ ඒ පුරුද්ට උදව්නය අසුබේ නං අසුබේ ගෙන දහම් දෙසනවා ඒ පුුද්ධට දව්නී අනිත්‍ය මනසිකාරි නම් අනිත්්‍යගෙන දාම් දෙසනවා ඒ පුරුද්ධට උදවනේ අනාත්ම මනචිකාරි නම් අනාත් මනසිකාරින් දහම් දෙෙසනවා වහා අවබෝධ කරනවා දැංගතුකට බලන්න අප කෙනෙක් පුරුදුකරපු රටාවිම නෙමේ දෙයන්නේ බංකි වෙනෙද්ද වපුරර්ණ රටාවිම යන්න කියල වපුරාගෙන පුරුදු කරන රටා වි්ඥන්නේ විතින් බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පත්වන පතුනට පස උන්හන්සේ පටි සම්පාද මෙනෙහි කරලා මේ හේතු හේතුඵල ධර්මය මෙනෙහි කල්ලා ඊට පස්සේ උන්වහන්සේ ගාථාවක් වදාලා කවුරුත් ගැනීමේ ගාථාව සාද यदा हवि पातु भवन्ति धम्मा आतापिनो जायतो ब्राह्मणस्य අතස්සකංකාවපයන්ති සබබා යතු පජානාතිසහිතු දම්මන්ති බුදුරජාණන් වහන්සේ මේ පටි සෝම්පාදී මෙනෙහි කරලා මේ ගාතාව පැවසවා උදානයක් මේ උදානය කියල කියන්නේ උතුරලයනවා උත්තුර ලෑනවා උදානකයෙන් ඉදැන් අපිකාලයකට වතුරදානවා කටගාාවෙන තුර ලැනුවන වැඩිහරයනීද උදානියකෙන් නිය වගේකන්න. එෙදකට උන්වහන්සේ පඩිච් සෝ්පාදී අවිද්‍යාපච්චය සංකාරය හොඳට මෙනී කරනකට උන්න්නහන්සේට මෙනෙමී ගාථාව නිකම් මෝට නැන් ගුණ මොකද්දී ජදාහවේ පාතු භවන්ති දම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මණස්ස ආතාපෙනෝ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතු. ජායතෝ කියන්නේ දෙහාන වඩන බ්‍රාහ්මනස්ස කෙලකෑනෙ නිකෙලෙස් රහත් මොනිවරයා.ඒ මොනිවරයාට මේ හේතු ප්‍රත් හේතුඵල දහම වැටහීම ඇතිවෙනකොට අතස්ස කංකා වපයන්තිසා බවට සියලු සැක සංකා නැතුව යන්නවා මොකද හේතු යතෝ පජානාති සහේතු දම්මක් මෙ හේතු සහිත වූ ධර්මය වැටහෙන්න නිසා එතුකට මේ පටිස්වෝම්පාදට කියනවා සහිේතු දර්මය හේතු සහිත ධර්මය පටිච්ච කියෙන වචන තේරුම පටිච් පටිච්ච කියන්නේ පචැ තේරුම ගද පටිච්ච කියන්නේ හේතුව කාරන කින් පටිච්ච කුමක් නිසාද පස්සම් පටිච්ච ඉස්පර්ෂයනි සහිම පාලි ාසාව තියෙනවා ඇතුකට පටිච්චගෙන වචන තේරුම හේතුව ප්‍රත්්‍යය උපකාරක ධර්මය උදව්වෙන දේ තමයි පටිච්චගෙන වචනය තේරුම පටිච්ච සමපපාද කියන්නේ ඒ හේතුවන්කින් හට ගන්න දේ එතම මේයි පඩ සවපාද කෙනනක තරම එතකොට එහෙන දැන් අපිට ලැබිලා තියෙනවාද මේ ඇසන නාශී දිවකය මසවා මොකින් හම්බිච්චද හේතුන් නිසා හම්භවිච්ච දේවල් එතුන මේ ඇසකන නාශී දිවකය මනස හම්බුුවෙන්ඩ අපට ලැබන්ට හා දැන්ිේ දැන් ඔගලන්ට හම්බිලා තියනු ඇසකන සි දිවකය මනසිකිල් හ ඔගු ලෝකට සැටිස්ෆයිද සහිමට පත්වෙලාද මට මේ ඇස් දෙක ශෝක නෑ මදි මේ කන් දෙක මට ශෝක එකත් මදි මේ නාහි මිටට චූටක් වග ගැවුණ න හොඳ එකත් මදි මේ දත් සෙට්ට එක නෑ මේ කහරි නෑවෙෙන එකක් තිබන හොඳයි මේ බෙල්ල නෑ මදි හි නිියුුණන්න හරි මේ අඇග තවට උස ගැන හොදයි සැටිස්ෆයිද නෑ මේ හිත මේ හය ගැනම කලකිරෙන්ට මේ හය අයිති දුකට මේ හය මයිති දුකට බුදුරජාණන් වහස වදාළ මහනෙනී යම්තැනක ඇස ඇද්ද එතන දුක ඇත මේ ඇසේ තමයි සියලු රෝග හටගන්නේ මේ කංවල තමයි කං සියලු කංරෝග හටගන්නේ මේ නාසේ තමයි සියලු දුකට ගන්නේ මේටේ තමයි හට ගන්නේ දත්තුරක මගේෙම දැනු දත්ැකම මේ දද රිදිනවා ඔෝගලන්ට නෑනි හටගන්නේ චෝගනේ දත්යක්කු හටගන්න ඇත්ද එපා වෙන්න ඇද්ද ධත්්‍යයක්ක්කම ගත්ත හම මේ කණත්්‍යයක්කොමයි හැත්කයක්ක්කම උළුවත්යක්කම හටගන්නක්ද මේ ආයත නහය හටගත්තාම දුකමයි හටගන්නේ කයි ගත්තොත් කේසාන්තයේ සිට පාදාන්ති දක්වා රෝග නිඩ්ඩං රෝගයන්ගී කැදැල්ල එදවට අපිට මේ ඇසකණ නාසේ දිවකය මනස කෙරෙහි කලකිරිරිමක් ඇති කරගන්න නැතුව අපි නැවත නැවත මේක මාසකරගන හිටියාට අපිට ලැබෙන්නේ ආසකරන විදිර නෙමෙයි ආසකරන විදිර නෙවෙේ ලැබෙන්නේ එහෙනම්? ආසකරන විදිර නෙවෙේ ලබෙන්නේ එන කොමද ලැබෙන්නේ වපුරපු විදියට ආසකරපු විදිර නෙවෙේයි ලබෙන්නේ වපුරප විදිහට වැපරුවේ මිරිස් සටනම් රතුළුණු දහම් පවෙන්නේ මිරිස් වැපරුවේ තලනං වැපරුවේ සහල් නං ආං්‍ය ආසකරප විදිර ලැබෙන්නේ මේක ඉවරයක් නෑ මේක අවසානයක් මේක අවසානයක් නෑ කෙලවරක් නෑ මේකෙ හිතාමතාම සංවර කර ගණ්ඩුවනී මේ ආයත නහය මකරන්ට ඕනිද. හිතා මතා සංවර කර ගණ්ඩෝනී එහෙම සංවර නොකරගත්තුොත් අපිට උදව්වක් පිහිටක් මුකුද ලැබෙන්නේ. මේක හිතා මතා සංවර නොකර ගත්තුොත් අපට කිසිම පිහිටක් නෑ ඒ නිසා දැන්ම හිතන්න නිකං මේ මිනිස පවුරැස් කරගන්නේ කුමක් පෙනවඩ ගහිලද. ඇස පිෙනවඩ ගිහිල්ලා කන පිනවඩ ගිහිල්ලා නාසේ පෙනවඩ ගිහිල්ලා. ව පිනවඩ ගිහිල්ලකාය පිනවඩ ගිහිල්ල මේ ආයත නහයින් ගරැස් කරගන්න පින්න දැන් අපි ගත්තොත්වම හිට හිටෙන් ඔගුල්ලො කාම මෙනෙහි කරනවද නැද්ද ඉතින් වනෙහි කරනවන හිටෙන් මෙනෙහි කරන දවල් කරුණු තුනකට දාම අපි රාගි දේශි මොහේ මේ තුනම හිතර මෙනෙහි වෙනවාද නැද්ද මෙනෙහි වෙනවා මේක මෙැහිවෙන වෙලාට මේක හිට බැස ගන්නවාද නෙද්ද බැසගන්නවා මේකේ අපි ආශ්වාදය හුවෙනවාද නෙද්ද අන්න සසර හෝකට තමයි සසර යනවා කියන්නේ ඒකට තැමයි සසර යනවා කියන්න එදකොට කෙනෙක් ඒකට එරෙහි වහිතනවා කොම දෙරෙහි වහිතන්නේ වෙන දී වලිතන්න ගන්නවා බුරජාණන් වහන්ස ගැන හිතන්න ගන්නවා. ඒක අයිතිවෙෙන මොකෙටද රාගිටද නෑ දේශටද නෑ මෝහිටද නෑ ඒක අයිතිවෙන්නේ ශ්‍රද්ධාවට බුදුරජාණන් වහන්සේ ගැන මෙනී කරගන්න. අපිගම්ම ඒක මොකද බුදුරජන් වන්ස ගැන මෙමනෙහි කිරීම බුද්ධා නෝස්සති. ඇක බදුරජාණන් වන්ස ්‍රාක කිව ද බද ාන දෙි. පටි සවම්පාද මෙෙනෙහි කරනු ඒක මොකෙට දයිති දම්මාන උස්සති සාරිපුත මාරහතන් වහස ගැන මෙෙහි කරනවා මහමුගල්ලන්න මාරාතන් වවාස ගැන මෙෙනෙහි කරනවා බිදු මාරාතන් වවාස ගැනෙ මෙමෙනෙහි කරනු සංගාන උත්සති යෝනිස මනචිකාරයයේදෙනවා ඇ යෝනිසුමනසිකාරී ඉදෙනවා යෝනිසව මනසිකාරී ඔයක්කොට මෝුණ යෝනිස මනසිකාරය යදෙනවා ගයන් යෝනිසු මනසිකාරින් තොරව කරන්න බෑ දැම්මේ වගේ රාගේමනෙහි මෙනී කර කරන්නවා රාගේමිනහිකරකින්දල නැත්්ද නෑ රාගේ මෙනෙහි කරකිදලා තියෙනවා හිත කවදාවත ඇති වෙනවාද මේ රාගගේ මනහි කර කරඳදල හිතට ඇතිවෙනවාද දේශමනහි කර කරන්නවා හිතට ඇතින්වද මේක ඇතිවිල්ලක් නෑ මොහෙමනී කර කරන්නවා ඇති නොදහිතට ඇතිවිල්ලක් නෑ. හැබැයි ඒ රාගමනෙහි කරන්නටත් දේශමනය කරනටත් මොහෙමනය කරටත් යෝනිසමනසි කාරය ඕනේද යෝනිස වනසි කාර ෝනි රාගමනෙහි කරන්නටත් දේශයමනයහි කරන්ටත් මොහෙමනී කරටත් මනසිකාරය ඕොනිද දැක්කනේ ඕව කිව්ව ඒ ඔක්කොම සිද්ධ වනිය මොකෙන්ද අයෝනිසව මනසිකාරෙන් හිට තියෙන්නේ යෝනිසු මනසිකාරයෙන් නෙම ඉපංවත්මී හිට තියෙන්න්නේ කොහිට අයෝනිසුව මනසිකාරේ සුටුස් ගාලරාගේ උපදීනවා තප්පරයක් යන්නේ සුටුස් ගාල දේශය උපදිනවා තප්පරයක් යන්නේ මෝහෙ උපදවන්ට තප්පරයක් යන්නේ සුටුස් ගාල උපදනවා කුසුලයක්ක උපද්දවන්ට මොනතරං වීරියක් ගන්න දෝ නිදිම තිෙනවා කොසෙලක්ව දන මොනතර ීරයක් ගන්න දුවන් අහකයන්නවා ආසාවාකකිත තියෙනවාක්ක ප්‍රශ්යක් කොලෝට තිනෙනවා එක මොනහරි තමන් දුකට ප්‍රත්ථේච්කම් මතක් යෙනවා බාධාවෙනවද නැද්ද බාධ වෙනවා. යොනස්ෝ මනසිකාරකයන් අර බාධාව මැඩගෙන්න්න ඒක මලප්පු බුදෝවාගන්නවා වගේ මැනීකරකර උඩට ගන්න එක මේකාලේ මනුස්සයන්ට නැති එක මේකල මනුසන්ට නැති කිව්වට කමන්නේ මියනිස මනසිකාරය මොකක්ද කරන්නේ මලප්පු බුදවාගන්නවා වගේ මෙනෙහි කරකර උඩට ගන්නවා. අරං හිතේ බලවත් කර ගන්නවා. අරකට මුකුත් නෑ ඩැන් අපි ගම්මෝ ගඟක වේගෙන් ගහගෙන මහලිගඟ වේගෙන් උතුරුණණ දක් ති නොවග යන්නවා. ගඟයි වේගෙන් ගහගෙනන එකට ඔබ පැන්න. ගහගෙන යන්නකට ඔබට උත්සා කරන දැත්තිය යිද. ? නෑ නිකම්ම? ගාගෙන යනවා අයුනිසු මනසිිකාරය හිමි එකක් උත්සාහ කරන්න දෙයක් නෑ රාගෙට සෙට් කරන්න විත රඇතින්නේ නිකම යනවා උත්සාහ කරන්න දෙන්නේ දවේශයටට සෙට් කරණඩ තියෙන්නේ එනිිකම්ම යනවා උත්සාහ කරන්න දෙන්නේෑ මෝහිට සෙට් කරන්නතින් නිකම් යනවා බුද්ධා නුස්සතිය වීරිය කරඩෝනී දම්මා අනුස්සති ඕ සංගානුස්සති මේ වීරිය කිරිල්ල කරන්නකොට කරනකොට අපිට හැකියාවක් කවුත් මේක උඩට නංගෝගන්්ඩ කරන රැස් කරන පින් අන්ඩ යෝනිසූ මනසිකාරීම් පල ලැපුවා ඒක ොහොමද දැඟ අම යොනිසු මනසිකාරගෙනපට කිවේ. නිසු මනසි රයෙන් පින කරනුකට කරනකට අපිගම්ම මෙහෙමකං ඔන්න ඔබ මල් අරගෙන බෝධීන්වාහසි වදින්ට ආරා ඇවිල්ල බෝධීන් වහන්සේල්ලඟ අතුගාල බුදුරජාණන් වහන්සේගැන මෙනයකර කර අතුගෑර ඇමතුව බුදුරජාණන් වහසේගැන මෙනයකර කර මල්ලාස නාස් කළ බුදුරජාන් වහන්සේ ගැන මෙනේකර කර මල්ලාසන පිහි දැම්මා ැ ාහිර සිටිවිලි න්නෑ ව එකකටොත්න් ඔබේ රස්්සාවි ප්‍රශ්න දුන්නෑයක. ඔබඩ රස්සාවිදයන කැපිලි කෙටිලි ඒව දුන්නත් නෑ. ගෙදර පස් ්‍රණ්ඩු සරුවල් ඒවල් ලුට දුන්නත් නෑ. අරකම මෙනයකර කර දැං ඔබ කැපෙවෙලා යනෝ. ගේ ලොන දැන් ඔබ වාඩිවෙලා බෝධන් වහසිදයක් බැලුව. ඇස්තිගැරල බැලවා. මන බෝධීන් වහන්සේ හිතට මවා ගත්තා. දැංඔබ හිතන අනේ මේ බෝසි වලි. එඉදාහා බුදුරජණන් වහන්සේ සම්බුද්ධ යටට වත්තුනානි අන මේ බෝෂන උන්නාහසේ සම්බුද්ධත්ට පත්වෙලා ලෝකින් ඉතර වුණානනි උනාහසේ නිකල ස් වනාටක දැ මේයකර දංඟඔට ඇස්ව ඇහනෙනවා දම් බෝධීන් වහසේ ගැන්න මේකරකට බුදුරජන් වන්සගෙන මේකර කරවා දැඟකට අමතක වෙනවා රසාාව ඔබට අමතකන ගෙදර කෑම්පින් ඔබට අමතකනා බාහිර ප්‍රශ්න ඔබට හිතට ප්‍රීසියක් කටගන්නවා හිීතට සත්තුූටක්හට ගන්නවා ඇඟට නිකං නැව්ව වගේ ඇගටත් සිසිල දෙනේට ගන්නවා අන්න යෝනිසු මනසිකාරය කරල බලන් දන් ඔන්න ඔබට ගෙදර විවේකයක් හම්පෝන අපි ගෙදර අස්පස් කළ අස්පස් කරලා මොුණහර ව්වා අතුපොතු ගෑව දැඟ බ තනවා පටිච්ච සවම්පාදී මම් මෙනහි කරන්නට ඕනි. කෙල පටි සම්පාති මෙනහි කරන්නට පටගන්න හැබැයි මකතියා ගන්න මුලදී බෑ මුලදී මහා යුද්ධයක් හිතා අදින්නේම පල්ලට පල්ලට මයි අදන්නේ හිතා අදින්නේ රාගිට හිතාදින්නේ දේශයට හිතාදින්න මෝ හිටොන් ඔබ පඩි සම්පාති මෙනෙහිකර ඉන්නකුට ඔබට මතක් වෙනවා හදන විදි ඉර්වසේ එම් පිටිටික ලෑසික කරන්න ඕනේ අන පටි සම්පාදය පැත්තක පිටි ලෑස්තිි කරනු. අන්න හිතේ වගේ එකක් ට හැම දෙම ඊළඟටගන මතක්කෙනවා ඔබේ දරුවෝ නැයිවා අමතක කරන්න ඕනි පොඩි වෙලාකට හරි දරම කර යන්ඩන මොකද හේතුව අපිට අවස්ථාවක් කියෙන පෙන්වතිනේ මරණසන්න අවස්ථාව මරණ අවස්ථාවදී අපිට මේ කකා බිබී හිටපුවා අපි හදපු ගෙවල් දොරුවල් අපේ අඹුදරුවෝ අපේ ශල්ලි බාග අපි සතු දේවල් මේ වාහිත ආලකට ගන්ටේපා හැබැයි ඒක පස්ස කරනවා කියලා හිතුවොත් කරන්න බෑ. ඒක ප්‍රක්ටිස් කරලා තියෙන් ඕනේ. පස්සෙ ම මට සුළු දෙයක් මට මේක ආතාරෙන් පුළන්ගිලා අපික හිත නොනේ ඒ මායාව.ඒ හිතේ මායාව ඇත්ත නෙමේ. ඇත්ත හිත වැලඳගෙන ඉන්නේ. හිත වැලඳගෙන ඉන්නේ. මේ චූටි දේවල්ල අතහරන්ට බැරු ඉන්වා හිට බැලඳගෙන. භාග්‍යතුන් වහන්ස වැඩිහිට ප්‍රකාලේ ස්වාමින්වාසිල හිටියම මේ සවරට අසාද කාව වෙලා උපන්නා. කුඩාග්‍යල මැරලා ගහිල මින්න සූපතින්ද හූුණො වෙලා කැරපුොත්තු වෙලා කුරුමිනිලා ලපදින්. දන්නේ නෑ ආය මනුස්ස ලෝකට එනවා කියෙ ලේසි නෑ. තේරෙන්ඩන සටන පටන් ගන්නලෝනි හිතේ ස්වභාව තේරෙන්ට හිතත් එක්ක තමන් සටන එදෙන්ඩුවනි එදකොඩ තේරෙන්න්නේ මේ හැබෑම සටන තියෙන්නේ කොහෙද කියලා හිතත් එක සටන එදනාාව තමයි තේරෙන්නේ සටන කොහෙද තියරන්නේ කියලා මේ මයාවකින් කරන්න බැයිල්ලඟට කලබලවෙන්ටඩපා හිත සංසිදු වනා කියලා හිත සමාධිගත්ත වුනා කියලා හිට එකගවනා කියලා හාදයක් මංහරි සෝවාන් වුණා තමයි හා දැන්හරි ්‍යයන ලැබෝ තමයි කියලා ඒවගේ මුලාවෙන්ඩපා මුලාවෙන්ඩපා නුවණින් විමසීම කියන එක මුලාවකට අයිති එකක් නෙමි අයුුණුසු ොනසි කාරමය මුලාවකට අයිතියක හැබැයි මේකේ ඔබට මතක දෙමා මුලින්ම කිව්වා දැල් එලලා තියෙන්න්නේ කියලා දැල එලලා තියෙන්ෙන එතර වෙන දෙන්නෑ යාන්තන් හිටේ විතක්ක විචාරය හැදිලා සිත එකඟ වෙනකොට ඔන්න එකේකව පේනට ගනී සමහරුන්ට පේනුවා අයවා දෙවුරු අයිල්ල මදිනවා පෙනෙ අමන් දන්න එක හාදුර කෙනෙක්යන හාදුරු භාවනාට වාඩිවෙලා ටි වෙලාවකින් දෙවික ණනික් වෙල වඳදිනවා ශ්‍රාතන් වාසිර නමස්කාරවේ වා කියල කියනවා මෙයාට ඇහනෝ යාදුර හිතුවා දැන් ද රහත් කෙළේතු අනේ පුතත්්ජන රහත්්‍යයා සෝවාංවත් නැහැ මොකද හේතුව මේක ඒවගේ මේ හිතට එන මුලාවකින් ගන්න එකක් නෙමෙයි නුවණින් විමස්සලාම ඇතිකරගන්න එකක් එදවේ නුවණින් විමසලා පුරුදු කිරීම තමයි අපි පුරදු කල යුත්තේ මේ විදිර පටි සම්පාදී බුදුරජාණන් වහසී ළඟට වදාළ උන්න්නහන්සේ පඩි සවම්පාදී නිරෝධෙත්මනෙහි කළ මේ නැති කල්ලි මේ නොවේ මේ නැත්තේය. මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වේ, අවිද්‍යාව නිරුද්ධ වෙන කල්ලි සංස්කාරර් නිරුද්ධ වේ. සංස්කාරර් නිරුද්ධ වෙන කල්ලි විඤ්ඥානය නිරුද්ධ වේ, විඤ්ඥා නිරුද්ධ වන කල්ලි ඒක මේ වගේ පෙන්වන්නේ. අපි කියමුූ මොනෝ හරි ලී දෙකක් දඩුද්දිකන් එක්කෝ ලීදකක් මේකට එකතු කලා තියවා කියලා එකට මෙහෙම එකතු කලා ලී දෙකක් තියෙනවා එදකොට ඒ ලී දෙක තියන කුමක් නිසාාද මේ ලිය නිසා මේ ලී ඇත්තය නේද එදකොට අපඒ එකක් අදිනෝ එකක් ඇද්ද ගම දෙකම ඇතිනවා අවිද්‍යාව නැති නිරුද්ධ ව කල්ලි සංස්කාර නිරුද්ධ වී සංස්කාර නිරුද්ධ ව කල්ලි විඤ්ඥාණි නිරුද්ධෙ වේ විඤ්ඥාණි නිරුද්දව කල්ලි නාමරූප නිරුද්ධ වේ ඒක තමයි හේතු ප්‍රත්ති ස්වභාවයේ හැටි නාවරුප නිරුද්ධ කල්ලි ආයතනයි නිරුද්ධ වේ ආයතනෑ නිරුද්ධ කල්ලි ඉස්පර්සිය නිරුද්ධ වේ ස්පර්සිය නිරුද්ධ කල්ලි විඳීම නිරුද්ධ විඳීම නිරුද්ධ කල්ලි තන්නාව නිරුද්ධ වේ තන්නාව නිරුද්ධ කල්ලි උපාදාන නිරුද්ධ වේ උපාදාන නිරුද්ධ කල්ලි බවය නිරුද්ධ වේ බවය නිුරුද්ධ කල්ලි ඔවු ඉපදීම ඒ නම් ප්‍රදෙනවා කියන්න මොකින් හටගන්න ඉපදී මොකින් හටගන්නේ. බවයෙන් බවේ තිබොනත්චඋපදිනවා. බවේ නැත්තන් උපදින්නේ නෑ. මෙ පටි සම්පාදය විස්තරය එතුවට පින්වත්නී උබ මහන්සි ගන්ඩ මෙන මේකට පරි සම්පාදය පාඩංකර ගණ්ඩ අවි්‍යාපච්ඡා සංකාරාකන පාලි එක පාඩංකරගන්න පඩි සම්පාද නිරෝධය පාඩංකරගන්න අවි්‍යායත්තය වාශේස විරාග නිරෝධ සංකා නිරෝධ පාඩංකරගන්න පාඩංකරගන එක සිංහල එක ඉගෙන ගන්න ඔබට ගොඩාක්ු දව්වෙයි අපේ ම අර අලුත් දහම් වැරසටහනකේ ඇපොත්වගයක් තියෙනවා ඒක පරිෂම්පාති බොහෝම සරලු විදිට තෝර්ලා තියෙනවා ඔබ මේ දැනුම ගන්්ඩ මනුස්සාහත් මේ මනුසයකුට ලැබිෙන දුල්ලබ දැනුමත් තමයි බුදුකෙන්ෙකුගේ අවබෝධි. මේ හැම තැනම තියනෙ කාග අවබෝධයද බුදුරජාණන්හසේ අවෝධ තින් මේක හරි දුර්ලබ එකකා. මේ දුර්ලබ දැනම ගණ්ඩ් මැරෙන්ඩ ඉස්සර වෙලා ගුද අපි හැමදෑම ඉන්ඩාපු අය නෙවෙයි කොයි වෙලාහරි මාත් මැරෙනු ඔබත් මැරෙනු එදෝට අපි මේ හැමදෑම හින්ඩ ඇවිල නෑ එදකට අපි හැම දෑම ඉන්ඩ අත කළත් බෑ ඕනඋනත් බෑ යති ඒ නිසා අපිට මැරෙන්ෙන සිද්ධ වෙනවා එහෙනම් මැරෙනකොට ශිස් සතින් මැරරින්ඩි එපා. හිස්සතින් මැරෙන්ඩිපා අපි මෙහෙම කියමු ඔන්න දැන් දැන් අපි යක්කෝ මැරෙනූ මෙ මූති කොහේ කොහේ අහිත මෙ ඉන්න කට්ටිය හැ මං මගේ කර්මාණරුවපෝ මංකු ඇරකි ලොපදී ඔබ ජන්සාමාන්‍ය මමනං ආස මේ කිසි දෙයක් මතක් කර නැතුව බුදුරජාණන් වහන්ස සීකර ගණ්ඩයි ඔබ ස ලමඟයි පවනේ එදට ගෙවල් හරි නෑන එක එට පර්ස හිත මේයි යනවාද නැද්ද අන්න පුරුදු කරන්න ඕන හිත මං අද මැරුණුවත් මං මොකක්ද මට තියෙන්නේ කියලා ං අද මැරු නොත් මොකද යෙන්නේ ජ හිත පුරුදු කරන්න.නිකං හිතින් හිතන්ද මගේ දරෝදි හා බලාගෙනද මක් මැරෙන්්ඩෝනි මගේ ස්වාමල් බලන්ද ම මැරෙන්්ඩෝනිි මගේ හතුරන්ගේෙන් පලිගණ්ඩද ම මැරෙන් දෝනි කල්පනක් නෑ මට මේ එකක්වත් නෙමි මන් තෙරුවන් සරණයේ පිටාගෙනැයි මැරෙන් ෝනි ආඒක හිත හිතියෙන් ෝනි ම ධර්මය පොරුදු කරඩ ධර්මය තියෙන්නේ පුරුදු කිරීමටයි ධර්මය එහෙම පුරුදු කරන්න පොරුදු කරර පුළුවන් තරම් මන්තව එකක් එකටු දවන්න කියන්න මේ ධර්මය පුරුදු කරන්ඩ ඉවසීම පුරුදු කරන්න කලවලවෙෙන්ඩපා ඊළග එක පොළුවන් තරම් කතාවාඩු කරන්න කතාවාඩු කරන්න ටීව එකටඇබබැවින්ඩිපා නාඩගංවලට හිත ඇබැහි කරන්ඩිපා යොක්කම මාරයාගේ දැ දැල එලලතීන් ඉස්මාර්ට ෆෝනුල්ට ඇබ්බැයිවින්ඩිපා දැල එලලතීන් හිටේ තියෙන රාග නිසා රාගය ඇතිවන දට හිට ඇදිලය නවා හිටේතිවන දේශය නිසා දවේශයඇති දිට හිට හැදිල යනවා මෝය නිසා මොෝය ඇතිවුණන දෙට හිට ඇැදිල ඇනවා මේක වලක්ක ගන් උත්සාහයක් ගන්්ඩ වීරියයක් ගන්්ඩ දැන් ගොන්න මේ දදහස් පන්සිය හැට දෙක දිදාස් පන්සිය හැට තුන වෙන්නකට අපි දී දන්නෙත් නෑ නැදිදන්නත් නෑ බයි උත්සාහයක් ගත්තුුත් මේ ධර්මහිත පේටු අන්නේ එකට මේක කරන්න ද ගමන බිමනක් අද අපිකම දන් ඔබ මිතනන්නවා දංවන්න පොඩි විවේය කම්පිනන්නේ අපික බොටේ අඩ යන්නඩ ඕන වෙනවා ටොයිල මම බුදු සරණ ගයාා බුදුර මම් බුදුර ජනු සරණ ගියා කලික මෙනහිකර කරන්න සරණ මෙනෙහිකර කර යන්න පය පැකිලි වැටෙනවා නහර පුරල මැරනවා සරණමැනය කර කරනන්ගේ හිටේ පිහිට අන්නමකක්දේ සරණ දෙවියන් අතරය නවා දැන් අපේ හිටේ පදිංච වෙලා තින දවල් අපට පේ නෑන අම් මෝ මේ හිට ඇතුළෙ තියන දේවල් නංමතක් කරන්නපා එච්චරටම මේ හිත අහිත පිණිස පවතින දේවල් වලින් පිරිී ඉතිරී නැද්ද හා ඇතකයන්? හිතසූ පිනිිස පවතිනන්ද දෙවල් අඩු නෙද්ද අඩුයි ඒකන ඇත්ට ගත්වේ ඉට නිසා මේ බුදු ගුණ මෙනෙහි කරකරයන්න ධර්මය මෙනෙහිකටකරයන්න ශ්‍රාව සංගරත්නය ගුණ මෙනෙහි කරයන්න රහන්සලක ගුණ මෙනෙහිකරකරයන්න සීලේ මෙනෙහිකර කරයන්න අද දවසය දැන් අපි කියවමු උදැන් ඔබ අද උදේ සිල්ගත්තන මේ විද්දි බොරුවක් කියවු නෑනේ නෑ කතු මැරුණෙන් නෑනේ හොරකමක් කලි නෑනේ නෑ වෙන වලත්වඩන්න නෑන නෑ එතකොට ඔබ අවංකොම සීලේ පිහිටලා දංඔබ සිිල් පාරණ කරාන්ට පස්සේ මම අද දවස පුරා මෙහෙම සිල් සමාතං වෙච්ච කෙනෙක් කියල සීලේ මෙනෙහි කෙට කරයන් මේකට තියෙන ලොක්කුම අවාසය මොකක්ද කියල දන්න අදුව ඔබේ කට කටමයි අවාසි පුළුවන්තරන් වචන අඩුකරන්න ඇයි මේ කටේ සුභාවි අවසාන ඇතියිද ධර්මකතාෙන් පටන් ගන්නා ඉුවරවෙනි දෙටස් කතාව වෙන්න දෙහෙම ආගේ නිසා කටපාලනය කරගෙන හිත මේක ප්‍රධාන ඒක හොඳට තේරුම් අරගෙන ඔබවාසය කොළොත් බරිලු කූ යහපතාක් සිද්ධ වෙනවා බවැනි වටිනා ධරර්ම දේශනා අනැරමීම, ශ්‍රත්තා YouTube ජනලේ සස්ට්‍රයි් කර සේනුව ලකුණු ඔබන්න.